එන හැම කෙනාටම කොහොම හරි මේක ට්‍රාන්ස්ෆර් කරගන්න කෙනෙක්ගේ හැදුන නැත්නම් කෙනෙක්ගේ ආරණයට ඒ කෙනෙක්ට පුළුවන් අවශ්‍ය නොමිලේ ආයතනය මගින් දෙන අපි හදනවා කල්ලා වෙනම ගොඩක් වයස අඩු වඩු අය කෙනෙක් ඩිම්බ අරගෙන එයාගේ හස්බන්ඩ්ගේ ශුක්‍රාන්තයක නොමිලේ දීලා ශුක්‍රාන්ත එකතු කරලා තැන්පත් කරන ඉතින් මේක මම හිතන්නේ මේ නොමිලේ මෙන්න මේවක කොහෙවත් මම ලෝක රටවල 10 15 ගිහිල්ලා තියෙන මේ සම්බන්ධව ඉගෙන ගන්න ප්‍රැක්ටිස් කරලා තියෙන සැනෙ කොහෙවත් ඔබේ ජීවිතයේ සතුට මොකද්ද කියලා මම ඔබගෙන් අහුවොත් විවිධ අය ළඟ විවිධ පිළිතුරු තියෙවි. හොඳ පෞල් ජීවිතයක් වගේම ඔබේ පෞල සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබේ පෞලේ දරුවෙකු සිටිය යුතුමයි. එතකොට තමයි ඔබේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ. දරුවෙක් ලබා ගැනීමට හැකියාවක් නැත්නම් දරුවෙක් ලබා ගන්න පුළුවන් ක්‍රම පිළිබඳව ඔන්න අපි ගිය සතියේත් ඔබත් එක්ක කතා බහ කරා. මේ සතියේදීත් අපි තවත් ක්‍රම හතරක් පිළිබඳව ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම් ඉන්නවා. මේ සම්බන්ධයෙන් කතා කරන්න අද දවසේදීත් අපිත් එක්කතු වෙන්නේ චීනය, ඔස්ට්‍රේලියාව, ඇමරිකා වගේ රටවල් ගණනාවක පළපුරුද්ද ඇති කලල වෛද්‍ය විද්‍යාව සහ නලදරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර වෛද්‍යතුමා. අයිබෝවන් ඔබතුමාට. වෛද්‍යතුමනි, මං හිතන්නේ දැන් ගිය සතිය අපි කතා කරපු දේවලුත් එක්ක දරුවෙකු ලබා ගන්නවා කියන සිහිනය හැමෝටම තියෙනවා සහ අමාරු අයත් අපිව නරඹනවා ඇති. අපි ගිය සතිය ක්‍රම හතරක් පිළිබඳව කතා බහ කරා. මේ සතියේදීත් අපි ක්‍රම හතරක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් මොනවද ඒ ක්‍රම හතර කියලා මුලින්ම ඔබෙන් දැනගන්න කැමතියි. ඔව්, දැන් අපි මුලින්ම පටන් ගත්තේ ක්‍රම 16 කියලානේ. ඒක කියලා දැන් අපි පළවෙනි ක්‍රම හතර කතා කරා. අපි කිව්වා ඉන් වීවෝ කියලා. අපි පොඩ්ඩක් මතක් කරමු. ශාරීරික තුරදී ඩිම්බ සහ ශුක්‍රාණු එකතු කරන ඉන් වීවෝ කියන ටෙක්නික්ස් හතරක් ගැන අපි කතා කරා. දැන් අපිට තියෙන්නේ ශරීරයෙන් පිටතදී ඩිම්බ සහ ශුක්‍රාණු එකතු කරලා කල්ලා හදන ක්‍රම 12ක් තියෙනවා. ඒ ක්‍රම 12 ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට දැන් මේකෙදී දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මම අපි ගිය පාර කිව්ව එකෙන් මම ආයෙත් එකෙන් ඉන් වීවෝ එකට යනවාද ඉන් විට්‍රෝ එකට යනවාද ඒක ඩිෂන් එක ගන්නේ ඩොක්ටර් ඩොක්ටර් තමයි ඩිසයිඩ් කරන වාගේ රිපෝට් එක බලලා වාට වඩා ගැලපෙන්නේ කොයි ක්‍රමයේද කියලා ඒක ගොඩාක් ෆැක්ටර්ස් බලපානවා ඒ කියන්නේ වයස තියෙන ප්‍රශ්න හෝමන් ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ආර්ථිකමය ප්‍රශ්න මේ ඔක්කොම සලකලා තමයි වෛද්‍යවරයෙක් තීරණය කරන්නේ මෙයාටම ඉන් විට්‍රෝ ටෙක්නික් කරනවාද ඉන් වීවෝ ටෙක්නික් එකට යනවාද කියලා සහායට කොච්චර ඉක්මනට බබේ කදීසිද මේ හැම දෙයක්ම බලපාන මේ සිස්ටම් එකේදී. එතකොට දැන් අපි අද කතා කරන්න හිතුවේ මේකේ පළවෙනි ක්‍රම හතර ගැන. ඒකේ පළවෙනි ක්‍රම හතර තමයි පළවෙනි ක්‍රමයේ අපි කියන කැප්සියුල් බබා කියන ක්‍රමය. දෙවෙනි එක කන්වෙන්ෂනල් IVF කියන එක. තුන්වෙනි එක ICSI ඉන්ට්‍රාසයිටෝපස් ස්පර්ම් ඉන්ජෙක්ෂන්. තුන්වෙනි එක IMSI කියන ටෙක්නික් එක. මෝර්ෆොලොජිකල් සෙලෙක්ටර් ස්පර්ම් ඉන්ජෙක්ෂන් කියන ටෙක්නික්. එතන මේ හතරදිම කරන්නේ අන්තිමට ඩිම් කලලයක් එළිය නිර්මාණය කිරීමක් තමයි කරන්නේ. අපි මේ ඉන්නේ විශ් ෆර්ටිලිටි ඇන්ඩ් IVF ක්ලිනික් පිළිගැනීමේ කවුන්ටරේ ඉදිරිපිට. ඉතින් හැමදාමත් වගේ අපි කියන කාරණයක් තමයි අලුත විවාහපත් යුවළකගේ එකම බලාපොරොත්තුව සුන්දරම බලාපොරොත්තුව දරු සුරතල් බැරීම කියලා. ඉතින් ඔබ දැනටමත් දන්නවා නලදරු තාක්ෂණය ඔස්සේ දරුවන් බිහි කළ හැකි ක්‍රම 16ක් තිබෙන බව. ඉතින් මේ නවීන තාක්ෂණය ඔස්සේ මේ වන විට දරුවන් 4000ක් පමණ මෙලොව එළිය දැකලා තියෙනවා. ඔබ මේ දකින්නේ ඒ ඡායාරූප එකතුවයි. කැප්සුල් බේබි කියන පළවෙනි ටෙක්නික් එකද මේකද? අතර මේ කැප්සුල් බේබි ක්‍රමය හදුවේ මේකේ එකක් තමයි ලෝ කොස්ට්, කොස්ට් එක අඩු කරන්න. දෙවෙනි එක තමයි සමහර ආගමික පසුබිම් තුළ සමහර ආගම්වල අපි එදාත් කිව්වා වගේ මේ ශරීරයෙන් පිටදී ඩිම්බයි ශුක්‍රාණු එකතු කරන කන්සෙප්ට් එක සමහර ආගම්වල ඉඩක් නැහැ. එතකොට කෙනෙක්ට දැන් පැලෝපිනාල දෙක බ්ලොක් වෙලා හරි මොකද ශරීරය ඇතුළේ ශුක්‍රාණු පිටර එකතු කරන්න බැරි හේතුවක් තියෙනවා. නමුත් මේකට ආගමෙන් ඉඩ දෙන්නේ නැහැ ඇඟින් එළිය එකතු කරන්න. එතකොට ඒක නිසාත් මේ කැප්සුල් බේබි කියන ක්‍රමය එක ඒකට යොදා. එතන මේක තියෙන වාසිය තමයි මේ කොස්ට් එක අඩු වෙනවා. මොකද මේකේ ලැබ් පාර්ට් එකක් නැහැ. ලැබ් පාර්ට් එකක් නැහැ කියන්නේ දැන් අපි සාමාන්‍ය කලලයක් ලොකු කරන්නේ ලැබ් එකක් ඇතුළේ විශේෂ ඉන්කියුබේටර්ස් කියන වෙනම කුටීර තියෙනවා. ඉන්කියුබේටර්ස් වල තමයි. මේකෙදී මේ කලලය ලොකු වෙන්නේ යෝනි මාර්ගය ඇතුලේ.
අතර මේ කැප්සියුල් බබා කියන එකටම කියන ඉන්වෝසෙල් කියන්නේ මේ ටෙක්නික් එකමයි. ඒක එක රටවල කියන නම එක කැප්සියුල් බේබී ඉන්වෝසෙල් ඊට පස්සේ කියනමුත් මේ ටෙස්ට් ටියුබ් බබා කියන්නේ මේක නෙවෙයි. මේක පටල ගන්න එපා. ටෙස්ට් ටියුබ් බබා කියන එක ඉස්සර නිකන් මේ කියන නිකන් නමක් විතරයි. ඒක කෝකටවත් අදාළ එකක් නෙවෙයි. මේ කැප්සියුල් බේබී කියන්නේ ස්පෙෂල් ඉන්වෝසෙල් කියන ටෙක්නික්. ඒතර මේකේ මෙන්න මේ වගේ කැප්සියුල් එකක් තමයි මේකේ පාවිච්චි කරන්නේ. මේක මේ විශේෂිත වූ කැප්සියුල්. මේක නිකන් ප්ලාස්ටික් වගේ පෙනෙන මේක ප්ලාස්ටික් නෙවෙයි. මොකද මේ 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 මැටීරියල් එක හරහා වාතය ගමන් කරන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් මේක මේ වීදුරුවක් එක්ක පෙනෙන මේක හරහා යන්න පුළුවන්. තාපය පමණක් නෙවෙයි සහ නයිට්‍රජන් ඒ වාතය යන. සහ මේක ඇතුලේ තියෙන වෙනම විශේෂිත වූ කුටියක්. මෙන්න මේ කුටිය ඇතුලේ තමයි මේකෙදි කරන්නේ. මේක විශේෂිත තැනක් තියෙන මේකේ ඩිම්බ එළියට අරගෙන අපි ඩිම්බ කාන්තාවක ඩිම්බ එළියට අරගෙන ශුක්‍රාණු වෙනම අරගෙන ඒක හොඳම ශුක්‍රාණු ටික තෝරලා කල්චර් මීඩියාක් අපි කල්චර් මීඩියාක් කියන එක අපි සරල කරොත් එම මේ මේ කල්ලට අවශ්‍ය කෑම බීම ටික මේක ඇතුළට දානවා. දාලා මේ මේක ඇතුළට අපි යම් අපි කියමු කල්ල තුනක් ඩිම්බ තුනක් හෝ ඩිම්බ හතරක් දාලා ඒකේ පොඩි සමීකරණයක් ඇතුළේ සමීකරණයෙන් හදන්න ඕනේ. එක ඩිම්බයකට අපි කොච්චර ශුක්‍රාණු ප්‍රමාණයක් මේකට දාන්න ඕනේ. උතර අපි සරල කරොත් එක ඩිම්බයක ශුක්‍රාණු 50,000 අපි කැල්කියුලේට් කරලා මේක ඇතුළට ඉන්ජෙක්ට් කරනවා. කලින් ඉස්සෙල්ලා මේක ලොක් කරන්න පුළුවන්. මේක ලොක් කරන විදියක් තියෙනවා. මේක ලොක් කරලා ඉවරලා ඊට පස්සේ මේක ඇතුලේ දොර මේ ක්‍රියාවලිය මේක ඇතුලේ තමයි ඒතර ඩිම්බේ සහ ශුක්‍රාණු එකතු වීම මේක ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. ඒතර අපි මේක ඩිම්බ ශුක්‍රාණු මේක ඇතුලේ එකතු කරන්ඩ මේක ඇතුලේ දාලේක ලොක් කරලා ඉවරලා ඊට පස්සේ මේක විශේෂ ක්‍රම කීපයක් තියෙනවා. මේකට ඒකේ ටෙම්පරේචර් එකෙන් මේන්ටේන් කරන්න. ඊට පස්සේ මේක ලොකු කුටීරයක් තියෙනවා. මේක මේ ලොකු කුටීරය ඇතුලේ බස මේක බස්සනකොට මේක තව වෙනම තියෙනවා. මේක මේ වෙනම කොටසක් තියෙනවා. ඒකේ එක් පේෂන්ගේ නම ගහන්න ඒ විස්තර ටික ඔක්කොම ගහන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මෙන්න මේක තමයි මම කිව්වේ මේ මේ මේක හරහා තමයි වාතය සහ නයිට්‍රජන් ගමන් කරන්නේ. ඒතර මේක අපි දාලා ලොක් කරලා ඉවර වෙලා මේක කැප්සියුල් එක කියන්නේ මේක තමයි ලොක් කරලා ඉවර වෙලා මේක ඊට පස්සේ අපි ඒ කාන්තාවගේ යෝනි මාර්ගයේ මේක තැන්පත් කරනවා. තැම්පත් කරන එක මේක තැම්පත් කරන විශේෂිත ක්‍රමයක් තියෙනවා. යෝනි මාර්ගයේ තැම්පත් කරනකොට මේ තියලා මේක එළියට එන්න පුළුවන්. ඒක නිසා අපි ෆීමේල් කොන්ඩම්ස් කියලා තියෙනවා. ෆීමේල් කියන්නේ අපි කොන්ඩම් එකක් කියන්නේ. ඒකේ කාන්තාවන්ට පාවිච්චි කරන කොන්ඩම් එකක් මාර්ගයේ මේක යෝනි මාර්ගයේ රඳවනවා. නැත්නම් වෙන්නේ සමහරට එක ස්කොට් කරා වාඩි වුණාම කහිනකොට මේක එළියට එන්න පුළුවන්. කරලා ඊතර මේක ඇතුළේ ඊතර මේක තමයි ඉන්කියුබේට් එක. ඊතර මේක අම්මගේ ශරීර උෂ්ණත්වය, අම්මගේ ශරීරයේ වාතය, අම්මගේ ශරීරයේ කන්ඩිෂන්ස් එක තමයි බලනකොත් ස්වභාවික තත්ත්වය යටතේ මේක අපි මේ තත්ත්ව ටික ඉන්කියුබේටර් එළියට යන කොස්ට් එක නෑ. එතකොට අතොර සරලකොත් එළියේ යට ඉන්කියුබේටර් එකට අපිට ආදන්න යන වියදම සම්පූර්ණ නැති වෙලා යනවා. අතොර සරලකම ද ඉන්කියුබේටර් එකක් හිතන්නකො ලක්ෂ 40ක් විතර යනවා ඉන්කියුබේටර් එක. ඒත් අපි ඉන්කියුබේටර් එකක් ගන්න යන සල්ලි එතකොට එතන වියදම් වෙන්නේ. එතකොට ඒ බෙනිෆිට් එක පේෂන්ට් දෙන්න පුළුවන්. එතකොට එතකොට මේකට ඉතාම පොඩි ලැබ් එකක මේක කරන්න පුළුවන්. ඉතින් පොඩි ලැබ් එක ඩිම්බ ගන්න පුළුවන් නම් එවෙලෙම ගත්තා. එවෙලෙම මේකට දැම්ම කල්චර් මීඩියා එක දැම්ම මයික්‍රොස්කෝප් එක බලලා වර්ක් කළා. ඉතින් කරලා මේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේක සීක්වෙන්ෂල් මීඩියා එක දැම්මොත්, ඒ කියන්නේ මේකදෙන කෑම බීම අපි සරලව තේරෙනකොට ඒ කෑම බීම දවස් 5කට හරියන කෑම බීම දැම්මොත් අපිට බබාව දවස් 5ක් මේක ලොක් කරන්න පුළුවන්. නැත්තම් අපි සීක්වෙන්ෂල් මීඩියා එක නැත්තම් මේක වෙන අනිත් මීඩියා එක දැම්මොත් එහෙම අපිට දවස් 3යි GIV මීඩියස් දැම්මොත් එමේ දවස් 3යි අපිට මේකේ කල්ලේ ලොක් කරන්න පුළුවන්. ඒක අපිට දවස් 5ක් ලොක් කරගන්න පුළුවන් නම් ඒක සාර්ථකත්වයේ ගොඩක් වෙනවා. දවස් මේ 5ක් ලොක් කරගන්න පුළුවන්. එතන ගොඩක් කරලා අපි කරන්නේ මේක දවස් 5ක් දක්වා රන් යන එක තමයි කරන්නේ. කරලා ඒක ඒ අතරතුර අපි දැන් මේක අපි ඩිම්බ ගත්ත වෙලාවෙන් මේක තැම්පත් කිරීම කරනවා. වෙලෙම ඩිම්බ ගත්ත ගමම්ම ටක් ගාලා අම්මව එහෙමම ඉඳිද්දිම අග්ගල ලැබ් එකට ගිහිල්ලා ඉවරලා මේකට අවශ්‍ය ඩිම්බ ටික දාලා වොෂ් කරලා ඒක අවශ්‍ය ශුක්‍රාණු ටික ගණන් කරලා දාලා ඒක එවෙලෙම සීල් කරලා මේක එවෙලෙම තැම්පත් කිරීම කරනවා. කරලා අපි අම්මා බස්සලා ගෙදර යනවා. ඒතර අම්මා ගෙදර ගිහිල්ලා එයාගේ දිනදා බැට් ටික කරේ මොකද ඇඳට වෙලා ඉන්නේ එහෙම හෙල්ලෙන්නේ නැතුව වැඩට ඔෆිස් යන ඒවා කරගෙන පස්වෙනි දවසේ හෝ තුන්වෙනි දවසේ ගොඩක් කරලා පස්වෙනි දවසේ අපි කරන්නේ පස්වෙනි දවසේ ගෙන ගන්නවා. ගෙනගෙන ඉවරලා අපි මේක ඒ යෝනි මාර්ගෙන් එනට අරගෙන මේක ඕපන් කරලා මේක ඇතුලේ තියෙන ඔක්කොම හදිච්ච කල්ල ටික එළියට ගන්නවා. එල්ටර මයික්‍රොස්කෝප් එකෙන් බලනවා මේක දැන් අපි දැන් ඩිම්බයි ශුක්‍රාණු දැන් මේක කීයක් දැන් එකතු වෙලාද කී දෙනෙක් එකතු වෙලා කල්ල හැදිලා මේ කල්ල ක්වොලිටි එක කොහොමද හොඳට හැදිලා තියෙන කල්ල කොහොමද නරකට හැදිලා තියෙන කල්ල කල්ල බෙදීම කොහොමද සෛල බෙදලා තියෙන්නේ කල්ල එකෙන් හොඳම කල්ල දෙක තෝරගන්නවා තෝරගෙන ඒ කල්ල දෙක අරන් ගිහිල්ලා අපි දැන් ඒ වෙනකොට අපි ඒ අම්මගේ ගර්භාෂයේ හැදෙන්නත් වෙනම පිටින් බෙහෙත් දීලා තියෙනවා අවශ්‍ය ප්‍රොජෙස්ටරෝන් වර්ග පිටින් දීලා තියෙනවා අම්මගේ ගර්භාෂයේ එවෙලෙමයි ගත කල්ල දෙක ගිහිල්ලා ගර්භාෂයේ දැන්පත් කරනවා ඊට පස්සේ අපි ඒ කල්ලේ ගර්භාෂයේ පවතින අවශ්‍ය බෙහෙත් එකට දීගෙන යන්න ඕනේ ඒක තියෙනවා.
එතකොට මේකෙදි වැදගත්ම දේ තමයි කල්ලේ තැම්පත් කර පස්සෙත් එහෙම අම්මා මේ ඇඳට වෙලා රෙස් කරන්න ඕනේ දැන් කට්ටිය තියෙනවා මේ කල්ලේ තැම්පත් කළා ඇඳට එහෙම එකක් නැහැ පළවෙනි දවසේ සාමාන්‍ය රෙස් කරා පස්සේ දෙවෙනි දවසේ නම් සාමාන්‍ය ඉදින්දා වැටි කරගෙන යන්න පුළුවන් ඉදගෙන ඉවරයි. ඒතර මේක ටිකක් අර අම්මට ෆීලිං එකක් එනවා මගේ ඇඟ දැන් අනිත් ක්‍රමේදී අපි සාමාන්‍ය ලදර තාක්ෂණයේදී ඩිම්බ දීලා යනවා දිනුවට පස්සේ ආයෙත් මාසෙකින් විතර එනවා තැන් පරක තමාට කිසිම ෆීලිං එකක් නැහැ මේ කල්ලේ හැදෙන විදියම. මොකද මේකේ තමාට තේරෙනවා තමාගේ ඇඟ ඇතුලේ දින්පා මේක එකතු වෙන ස්වභාවික වුණා වගේ ඇඟ ඇතුලේම තමයි කල්ලේ ලොකු වෙන්නේ. ඊට පස්සේ එහෙම තමයි. ඒතරේ මේ එක දිගට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන. එක මාසයක් ඇතුළත වෙනවා මේ සිස්ටම් එක. ඊට පස්සේ තියෙන දෙවැනි ක්‍රමය තමයි කන්වෙන්ෂනල් IVF කියන එක. අපි කියමු සාමාන්‍ය නලදරු තාක්ෂණය සම්මත නලදරු තාක්ෂණය. ඒතර මේකෙදී ඇත්තටම කරන්නේ මේකත් අපි වෙනම කතා කරමු මේ ඔක්කොම ලොකු මාත්‍රක අපි මේ පොටි ගැටින් කියන්නේ. ඒතර මේක දිගන සරලව ඩිම්බ එළියට ගැනීමක් අපි කරනවා. කරලා ඩිම්බ සහ ශුක්‍රාණු එළියේදී එකතු කරනවා. නමුත් මේකේ ඩිම්බේ විදල ශුක්‍රාණු දැමීමක් අපි කරන්නේ නැහැ. ඩිම්බ ටික තියලා ශුක්‍රාණු ටික වටේට දානවා. අපි වීඩියෝස් වල පෙන්න මේ කොහොමද මේ ඩිම්බ වලට ඇතුළට ශුක්‍රාණු තනියෙන් විදගෙන යන්න ඕනේ. සරලකොත් එක ඩිම්බයක් ගත්තාම ශුක්‍රාණු ටික වටේ පොර කනවා මේකට ඇතුළෙන්. කියලා වඩාම හොඳම ශුක්‍රාණු තනියෙන් විදගෙන. එයා ඇතුළට ගියාට පස්සේ ඒ ඩිම්බේ එයාගේ වටේ කට වහගන්න ආයෙ වෙන එකට යන්න බැරි වෙයි. ඒතර මේක තමයි සරල නලදරු තාක්ෂණයේදී කරන්නේ. ඒතර මේ නලදරු තාක්ෂණයට දැන් ගොඩක් කට්ටිය අහලා තියෙන ගොඩක් අය කරන්නේ මේ ටෙක්නික් එක තමයි කන්වෙන්ෂනල් IVF කියන එක. ඒතර මේ කන්වෙන්ෂනල් IVF කියන එකේදී කරන්නේ ඒකේ ප්‍රොටෝකෝල්ස් පොරගෙන ඩිම්බ ගන්න විදි ගොඩක් තියෙනවා. ඩිම්බ ගන්න බෙහෙත් දෙන විදි ගොඩක් තියෙනවා. අපි කෙනෙක්ගේ ප්‍රොටෝකෝල් ඇගොනිස් ප්‍රොටෝකෝල් එක, ඇන්ටගොනිස් ප්‍රොටෝකෝල්ස් තියෙනවා, ෂෝට් ප්‍රොටෝකෝල්, ෆ්ලෙයර් අප් ප්‍රොටෝකෝල්, සැන්විච් ප්‍රොටෝකෝල් ඔහොම එක එක. ඒ කියන්නේ මේ එක එක patient ගෙන් දැන් කවුරු හරි ඇවිල්ලා අන්න ඔක තමයි මගේ යාළුවා මෙහෙම කරා. ඒකෙන් මටත් ඒ බෙහෙත් කෝස් එකයි යන්නේ නැත්තේ කියලා අහන්න එපා කොහෙලා. මොකද මේක එක එක කෙනාගේ තියෙන ඩිම්බ ප්‍රමාණය, වයස, ඩිම්බ ක්වොලිටි එක, ඊට පස්සේ යාගේ අපි ටාගට් කරන X ප්‍රමාණය, ඊට පස්සේ යාගේ තියෙන වෙන ප්‍රශ්න, එන්ඩෝමෙට්‍රියස් වගේ වෙන වෙන ප්‍රශ්න, යාගේ අනිත් පද්ධති වල තියෙන ගැටලු, යාගේ උස බර, ඒවනුව සහ යාගේ හයිපර්ස්ටිමුලේෂන්, යාගේ අර අවදානම අපි කියන OHSS කියලා කියන්නේ උදර කිහරේ වතුර පිරීමේ වගේ ඒ වගේ උස්ම තියෙන ක්‍රම එක. එතන මේ OHSS වගේ දෙයක් එන රිස්ක් එක. අන්න ඒව සලකලා තමයි අපි ආයතන ප්‍රොටෝකෝල් එක තියෙන්නේ. එතන දැන් සමහර වෙලාවල කියන මගේ යාළුවට මේක කරා මටත් ඇයි කරන්නේ? එතන වෙනස එකම. ඒ ආට ගැලපෙන ටෙක්නික් එක තමයි කරන්නේ. එතන මේකේ ගොඩක් අර කරන නික්ෂේප ඉන්ජෙක්ෂන්ස් තියෙනවා. ඉන්ජෙක්ෂන්ස් වර්ග ගොඩාක් තියෙනවා. අපි සරලව නිකන් කිව්වොත් එම FSH හෝමෝන් තියෙන එක තියෙනවා. LH හෝමෝන් තියෙන එක තියෙනවා. FSH විතරක් තියෙන එක තියෙනවා. මේ දෙක කම්බයින් වෙච්ච ඒවා තියෙනවා. ඊට පස්සේ අපි දැන් ඒකෙත් තියෙන රිකම්බිනන්ට් ඇන් යූරිනරි කියලා. ඒ කියන්නේ වයසක කාන්තාවන්ගේ මුත්‍රාවලින් පෙරාගත් හෝමෝන නික්ෂේපණය කරන ක්‍රමයක් තියෙනවා මේකෙදී. රිකම්බිනන්ට් කෘතිමවම හදපු නික්ෂේපණ අපිට දීලිවරලා ඩිම් බ්ලොක් කරන ක්‍රමයක් තියෙනවා. ඒතර මේක ඊට අමතරව දැන් මේ ලොකු වෙන ඩිම් ඇඟ ඇතුළේ පිට වෙන එක වළක්වන්න වෙනම ඉන්ජෙක්ෂන්ස් වගේක් තියෙනවා. ඒතර ඒක වෙනම එක එක හේතු මත දෙනවා. ඊට පස්සේ සමහර ලාවට තියෙනවා ඒ ඊට ඉස්සෙල් සයිකල් එකේදී ඩිම් ලොකු ඩිම්බ පිට වෙන එක නවත්තන ඩිම්බ පිට වෙන හෝමෝන එන එක නවත්තනවා සමාසය කරලා. ඉතින් මේ වගේ එක එක ක්‍රම තියෙනවා. ඉතින් කොයි ක්‍රම වුණත් අන්තිමට කරන්නේ අපි ටාගට් කරන්නේ ඇත්තට දැන් ලෝකේ ටාගට් කරන ඩිම්බ 12ත් 15ත් අතර තමයි අපි සාමාන්‍යයෙන් ටාගට් කරන්නේ ගන්න කියන එක. ඒතර ඒකෙදී ඩිම්බ පිට වෙන්නත් දෙන බෙහෙත වෙනස්. සමහර අය නම් අරයට මේ බෙහෙත තුනේ ඩිම්බ පිට වෙන මට මේ ඩිම්බ මෙහෙත එකත් එක එක්කෙනා අනුව වෙනස් වෙනවා දෙනවා. එතකොට ඩිම්බ පිට කරාට පස්සේ අපේ ටාගට් එක ඩිම්බ 12ත් 15ත් අතර ගන්නවා. එතකොට ඩිම්බ රිසර්ච් වල පෙන්නලා තියෙනවා ඩිම්බ 15ට වඩා ගත්තා කියලා සක්සස් රේට් එක ලොකුවට වැඩි වෙන්නේ නැහැ ඉතින්. ඩිම්බ 10ට අඩු වෙනකොට සක්සස් රේට් එක අඩු වෙනවා. මොකද අපේ ටාගට් එක ඩිම්බ 15ක් ගත්තාම day 5 day 6 අපි කියන බ්ලාස්ටිස් කියලා 5ක් 6ක් හදාගන්න එක තමයි අපේ මයින් ටාගට් එක. ඒ කියන්නේ දවස් 5ක් 6ක් අපි කල්ලේ දවස් 5ත් 6ත් අතර ලොක් කරනවා. day 5 ඊට පස්සේ හැච් වෙන්නත් අපි දෙනවා. ඒ කියන්නේ කල්ලේ ඩිම්බ කල්ලෙන් එළියට කැඩලා එන අවස්ථාවේ 6 වල අන්න ඒ අවස්ථාව දක්වා යන කල්ල 5ක් 6ක් හදාගන්න පුළුවන් නම් අපේ ගෙදර බබෙක් කැවීමේ chance එක ගොඩක් වැඩි මේ සිස්ටම් එක. එතකොට අපි කල්ලේ මේකෙදි කරන්නේ ඊට පස්සේ මේ එළියට ගන්න ඩිම්බ සහ ශුක්‍රාණු අර මං කිව්වා වගේ කැමති ශුක්‍රාණු යන්නේ මේ කල්ලේ එළියේ දවස් 3ක්ට වැඩි වැඩි කරන දවස් 5ක් දක්වා ලොක් කරනවා. කරලා මේකෙදි ගොඩක් වෙලාට ඒ වයස සහ පේෂන් එක කතා කරලා අපි එක කල්ලයක් හෝ කල්ල දෙක ගර්භාෂය තැන්පත් කරනවා. කරලා එයාට අර ඒ කල්ලට අවශ්‍ය ප්‍රොජෙස්ටරෝන් සපෝට් එක කල්ලේ ගර්භාෂයේ පවතින ඕන බෙහෙත් ටික අපි දෙනවා. ඒක ප්‍රෙග්නන්ටා ඒක මාස දෙකක් දෙකමාරක් යනකන් දෙනවා. ඒකෙත් එක එක ප්‍රොටෝකෝල්ස් තියෙනවා. එක එක කෙනාට ගැළපෙන එක එක ප්‍රොටෝකෝල්ස් තියෙනවා.
එතකොට මේකේ සක්සස් රේට් එක කැප්සියුල් බේබි එකට සාපේක්ෂව චුට්ටක් වැඩි 0.5ක් විතර වැඩි 0.55ක් විතර යනවා. ඊට අමතරව මේ ක්‍රමයේදී වාසියක් වෙන කැප්සියුල් බේබි එකට වඩා මොකද මේකෙදී කල්ල අනාගතයට ෆ්‍රීස් කිරීම අනාගතය තියා ගැනීම සිදු කරන්න පුළුවන් මේ සිස්ටම් එකේ. එතකොට මේක දැන් අපි හැමදෙස්සම කතා කරාගේ මේකේ යන කොස්ට් ෆැක්ටර් එක අපි ගොඩක් අඩු කරලා තියෙන ලක්ෂ 4.5 වගේ වෙනකොට මේ සම්පූර්ණ නලදරු තාක්ෂණ කන්වෙන්ෂන් IVF ටෙක්නික් එක අපිට කරගන්න පුළුවන්. ලෝකයේ තිබෙන අති දියුණු නවීන තාක්ෂණය ලංකාවේ සිටින ඔබට අත්විඳිය හැකි රෝහල තමයි විශ් ෆර්ලිටන් IVF ක්ලිනික් කියන්නේ. ඉතින් මම මේ ඇවිත් ඉන්නේ රෝහලේ ශල්‍යාගාර 3 වෙත. අපිට දකින්න හම්බෙනවා ලැපරොස්කොපි තියට, ඒ වගේම IVF තියට ඇන් ලැබ්, එම්බ්‍රයෝ ට්‍රාන්ස්ෆර් රූම්. දැන් මො ඉක්සි කියන ටෙක්නික් එකට ඉක්සි කියන ටෙක්නිකේදී කරන්නේ මේකෙත් නලදරු තාක්ෂණීය ක්‍රමයක් තමයි. මේකෙදී විශේෂයෙන් කරන දේ තමයි ඩිම්බේ අරගෙන ඩිම්බේ විදලා ශුක්‍රාණු ඇතුල් කිරීමක් කරනවා. දැන් නලදරු තාක්ෂණ සාමාන්‍ය කන්වෙන්ෂනල් IVF එකේදී එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒතර මේක විශේෂිතව අපේ රූපරාම වලින් බලන්න පුළුවන්. විශේෂිතව ක්‍රමයක් මගේ මේ ඩිම්බේ විදලා ශුක්‍රාණු ඇතුල් කිරීමක් කරනවා. ඒතර ශුක්‍රාණු ඉස්සෙල්ලම කරන ශුක්‍රාණු වේගය අඩු කරනවා අපි. කල්ලිවරලා ශුක්‍රාණු වල්ගේ කැපීමක් කරනවා. ශුක්‍රාණු වල්ගේ කපලේ ඔළුව කෑල්ල විතරක් සෙලෙක්ෂන් ටෙක්නික් එක ගිහිල්ලා ඒකෙන් අරගෙන වල ඩිම්බේ විදලා ඇතුළට දාන ක්‍රමයක් මේකෙත් කරනවා. මේකත් අර වගේම තමයි කරන එක වෙනස තියෙන්නේ අර ඩිම්බේ විදලා ශුක්‍රාණු ඇතුළට දාන සහ මේකෙදී අනිවාර්යෙන් ගොඩක් වෙලාවට 15 6 අතර කල්ලේ ලොක් කිරීමකට සිද්ධ වෙනවා. එතකොට දැන් විශේෂයෙන් ශුක්‍රාණු වල ප්‍රශ්න තියෙන කට්ටියට පෙන්නලා තියෙන මේ ඉක්සි කියන ටෙක්නොලොජි එකේ සක්සස් රේට් එක වැඩි කියලා. හැබැයි අනිත් පැත්තේ දැන් අලුත් රිසර්ච් එකක් දාලා තියෙනවා මේ ඉක්සි කියන තාක්ෂණයට ගියේ තාත්තගේ ශුක්‍රාණු වල ගැටලුවක් තිබිලා නම් ඊළඟ පරම්පරාවේ එන බබාලගේ පුත් විශේෂයෙන් පුතාලගේ ශුක්‍රාණු කවුන්ට් එක අඩු වීමේ අවදානමක් තියෙනවා කියලා දැන් අලුතෙන් රිසර්ච් වල හරි තියෙනවා. ඒක නිසා ගොඩක් අයට තාත්තගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු නම් ශුක්‍රාණු පින්න වේගයම අඩු නම් ගොඩක් අය ඉක්සි තාක්ෂණයට යන්නේ නැතුව අපි IMSI කියන ටෙක්නොලොජි එකට යන්න කියනවා. මොකද ඒකේ ස්පර්ම් සෙලෙක්ෂන් එකට යනවා, ජෙනටිකලි හොඳ ස්පර්ම් සෙලෙක්ෂන් එකට යන මෝර්ෆොලොජි එකද. ඒතර ඉක්සි තාක්ෂණෙත් අර වගේම කල්ල ෆ්‍රීස් කරලා නැවත ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒතර මේ ටෙක්නොලොජි එකේක තියෙන කල්ල අවුරුදු 3කට ෆ්‍රීස් කරන්න පුළුවන්, කල්ල අවුරුදු 5කට ෆ්‍රීස් කරන්න පුළුවන්, කල්ල අවුරුදු 10කට ෆ්‍රීස් කරලා දැන් තියන්න පුළුවන්. කල්ල ගොඩක් කල්ල අපිට ෆ්‍රීස් කරලා තියා ගන්න පුළුවන් මේ ටෙක්නොලොජි එක. එතකොට දැන් ගොඩක් රිසර්ච් යනවා මේ දවස්වල මේ ඉක්සි තාක්ෂණයේ දියුණු ගැන, ශුක්‍රාණුව ඩිම්බයේ ඇතුල් කරන තැන ගැන, ඩිම්බයේ කෙලිම පටලේ යටට යනවද, සෝන එක යටට විතරක් දානවද, ඩිම්බය ඇතුළට විතර දානවද, නියෂ්ටින් කොච්චර ඈතට යනවද, මේ හැම එකක්ම දැන් කරන්නේ මේ සක්සස් රේට් එක වැඩි කරන්න සම්බන්ධ රිසර්ච් ගොඩාක් යන මේ දවස්වල. ඒකේ ඒ මං හිතන ඉස්සරහට දැන් ගොඩක් රටවල් කන්වෙන්ෂනල් IVF කරලා ඉක්සි මොකද ඉක්සි ට්‍රේන් වෙනවා. ඒ කියන්නේ ඒක වෙනම විශේෂිතු මැෂින් එකක් තියෙනවා. ඉක්සි මැෂින් එක කියලා ලොකු මයික්‍රොස්කෝප් එකක්. ඒක නිකන් අර රොබෝ කෙනෙක් වැඩ කරනවා වගේ දෙයක් තමයි. මොකද මේක අපේ ඇහැට පේනවා වගේ සාමාන්‍යයෙන් දාස් කුණයක් ලොකු කරලා බලලා තමයි මේ මැෂින් එකෙන් අපි ඉන්ජෙක්ට් කරන්නේ. ඒක වෙනම අර වාහනයක් කියලා වනා ඩ්‍රයිව් කරන පුරුදු වෙනවා වගේ වෙනම වැඩක් මේ ඩිම්බේ විදලා ශුක්‍රාණුව දානවා කියන ක්‍රියාවලිය. ඒක ටිකක් කාලයක් සල්ලකොත මම වුණත් මාස 6ක් 7ක් එක දිගට උදේ දවසකට පැය 8ක් විතර ට්‍රේන් වෙමි ඇවිල්ලා එච්චර කාලයක් ට්‍රේන් වුණාට පස්සේ තමයි මේ ටෙක්නික් එක පුළුවන් වෙන්නේ. ඒක ලොකු ටෙක්නික්. ඒක හරි ලස්සන වැඩක් ඒක විදලා දාන වැඩි. ඒතර ඒ සිස්ටම් එක ගොඩක් ලොකු රටවල කරනවා දැන්. ඊට පස්සේ එනවා අපි කතා කරන IMSI කියන ටෙක්නික් එක. ඒතර IMSI කියන ටෙක්නික් එකේදී කරන්නේ ගොඩක් වෙලාවට ඉක්සි ක්‍රමෙම තමයි. නමුත් මේකෙදී අර මගේ හොඳ ශුක්‍රාණුව සෙලෙක් මෝර්ෆොලොජිකලි කියන්නේ මේ ශුක්‍රාණුව සෙලෙක් කරනකොට මේ ශුක්‍රාණුව දැන් අපි සාමාන්‍ය මයික්‍රොස්කෝප් එකේදී 400 ගුණයක් ලොකු කරලා බලනකොට පේන්ට වඩා දැන් IMSI මයික්‍රොස්කෝප් එකේදී 6600 ගුණයක් ලොකු කරනවා. ඒකෝ දැන් අපේ සාමාන්‍ය මූණ වුණත් අපි සාමාන්‍ය අන්වීක්ෂයකින් ලොක් කරලා බලුවා වගේ නෙමෙයි, අපි ටික ලොකු අන්වීක්ෂයෙන් ලොක් කරොත් වලවල් ගොඩාක් අපිට පේන්න පටන් ගන්නවා. අපේ මූණවල ඇතුලේ වලවල් ගොඩක්. ඒ වගේ තමයි ශුක්‍රාණු දිහත් අපි එන්නේ ලොක් කරලා මේ ශුක්‍රාණුවේ තියෙන ඩැමේජ් වෙච්ච තැන් ගොඩක් පේනවා. ඒක ශුක්‍රාණුවේ තියරි එක ශුක්‍රාණු ඩැමේජ් වෙච්ච තැන් ගොඩක් තියෙනවා කියන්නේ ඒක ජානවර ප්‍රශ්නයක් තිබීමේ අවදානම වැඩි. ඒතර මේ ශුක්‍රාණුව අඩුම ඩැමේජ් වෙච්ච ශුක්‍රාණු තේරීම තමයි මෙන්න මේ IMSI කියන ක්‍රමෙදී ජීන්ස් එක සරලව ජෙනටිකලි හොඳ ශුක්‍රාණුවක් සෙලෙක්ෂන් එකට යනවා කියන එක තමයි ඒක සරලව තේරුම.
කරලා මේ ඩිම්බේ අරගෙන ඉවරලා චුක්කානෝ විදලා ඇතුළට දාන්න. ඒතර මේ හැම ක්‍රමෙදීම අර ප්‍රොජෙස්ටරෝන් සපෝට් එක දෙන්න ඕනේ කල්ලේ තැම්පත් කරපස්සේ කල්ලේ දවස් 5ක් එළිය ලොක් කිරීම සිද්ධ කරනවා. දැන් මේ හැම ක්‍රමෙෙන් දැන් ලෝකේ අලුත් concept එක තමයි ෆ්‍රීස් ඕල් කියන එක. ඒ කියන්නේ ඉස්සර කලලේ හදලා දැන් අපේ කැප්සියුල් බේබි එකේදී මේ සයිකල් එකේම ට්‍රාන්ස්ෆර් කරනවා. නමුත් අර මේ අනිත් IVF සහ ICSI ටෙක්නික් වලදී අපිට මේ කල්ල ෆ්‍රීස් කරන්න පුළුවන් හැකියාව නිසා අපි ගොඩක් වෙලාවට ඒ සයිකල් එකේ ට්‍රාන්ස්ෆර් කරන්නේ නැහැ කල්ලේ. ඊළඟ සයිකල් එක ඊළඟ නැචරල් සයිකල් එක ගිහිල්ලා ෆ්‍රීස් කරලා ඉවරලා තමයි කල්ලේ තැම්පත් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඒකේ ඒ වෙලෙන් පෙන්ලා තියෙන සක්සස් රේට් එක වැඩි වෙනවා. දැන් සරලවකොත් ICSI කියන කෙනෙක් කවුරු 30ක කෙනෙක් කරොත් එම් ලොකු ගැටලුවක් නැති කෙනෙක්ගේ සක්සස් රේට් එක 70ක් 75ක් දක්වා යන්න පුළුවන් මට්ටමකට තියෙනවා. කිසිම විශේෂ එන්ඩෝමෙට්‍රිස් වගේ තිබ්බේ නැත්නම් යන්න පුළුවන් මට්ටමකට විශේෂයෙන් ඔය පොලිසිස්ටික් ඕවරන් ඩිසීස් වගේ තියෙන කට්ටියගේ මේ ටෙක්නික් වල සක්සස් රේට් එක ගොඩක් උඩ වෙනවා. සපෝට් කරන එක හරි වැඩි. දැන් මොකද මේ වෙයි දැන් හරියට තියෙන ගර්භාෂයේ බ්ලඩ් සප්ලයි එක වැඩි වෙන්න බෙහෙත් දෙනවා. ඩිම්බු වල ක්වලිටි එක වැඩි වෙන්න බෙහෙත් දෙනවා. ඊට පස්සේ කලලේ අල්ලා ගන්න පුළුවන් උපරිම ප්‍රොජෙස්ටරෝන් ඩෝස් හෙරෝස් තුනේ ඉන්ජෙක්ෂන් එකෙන් දෙනවා. ටැබ්ලට් එකෙන් දෙනවා, යෝනි මාර්ගෙන් දෙනවා. හැම රූට් එකෙන්ම යවනවා මේක ගර්භාෂයට අල්ලා ගන්න. ඊට මේ වගේ මේකට දෙන සපෝට් එක ඊටාම වැඩි කල්ලේට අල්ලා ගන්න මේ පල්ලෙහා ටෙක්නික් වලට එන එක. ඊට අපි මේ ICSI සහ IMSI කියන ටෙක්නික් වලට ආවහම විශේෂයෙන් ශුක්‍රාණු ඊටාම අඩු පුරුෂයන්ට දැන් දින ශුක්‍රාණු සමහර අය ඉන්න ශුක්‍රාණු බිඳුවයි රිපෝට් එකේ. ඒතර ඒගොල්ලන්ගේ අපි වෘෂණ කෝෂයේ විදලා ශුක්‍රාණු ගන්න ක්‍රම තියෙනවා. අපි කියන පීසා ටීසා කියලා ටෙක්නික් තියෙනවා. මයික්‍රෝ ටීසා මයික්‍රොස්කෝප් එකකින් අරන් විදලා ගන්න. ඒක මේ වගේ ක්‍රම වලින් මේ අපි මේ විත්තාම ශුක්‍රාණු අඩු කට්ටේ වෘෂණ කෝෂයේ කොයි හරි තියෙන ශුක්‍රාණු ඔළුවේ කොටසක් හරි හොයා ගැනීමක් තමයි කරන්නේ. කරලා මෙන්න මේ ක්‍රම වලින් තමයි ඩිම්බය අරන් මේ ශුක්‍රාණු විදලා ඇතුළට දාන්න පුළුවන් සිස්ටම් එක හැදලා තියෙනවා. එතකොට මේ මේකේ වාසිය තියෙන දැන් ඉස්සර සාමාන්‍යයෙන් දැන් ශුක්‍රාණු පී දැන් ඉන්න ඉම්මෝටයිල් සීලරි සින්ඩ්‍රෝම් කියලා. ඒ කියන්නේ ඒ කට්ටේ ශුක්‍රාණු තියෙනවා වල්ගේ වැඩ කරන්නේ නැහැ. ඒත් වල්ගේ වැඩ කරන්නේ මයිටොකොන්ඩ්‍රියා වගේ දේවල් වල ප්‍රශ්නයක් නිසා, ඒ තන්තු හැදීමේ ප්‍රශ්න නිසා මාළුවා ඉන්නවා පීනන්නේ නැහැ වල්ගේ වැඩ කරන්නේ. ඒතර සමහර අය ඉන්නවා ශුක්‍රාණු නැති කට්ටේ වෘෂණ කෝෂ විද්දාම් ශුක්‍රාණු නැහැ. වෘෂණ කෝෂ විදලා ගන්න ශුක්‍රාණු පීනන්නේ නැහැ. තව සමහර කට්ටේ ඉන්න ශුක්‍රාණු ඔළුව මොට්ටයි. අපි කියන ග්ලොබස් එක කියන්නේ ශුක්‍රාණු ඔළුව උල නැහැ, ඒ අවශ්‍ය රාමු නැහැ. සමහර අයගේ ඇක්‍රොසෝම කියන්නේ ඩිම්බේ විදගෙන යන ඕනේ එන්සයිම් තියෙන පොඩි කොටසක් තියෙන ශුක්‍රාණු ඉස්සරහ. මෙන්න මේ කොට අපි පස්සේ කතා කරා මේකින් එක. ඒතර මේක ඩිම්බේ විදගෙන යන්න බෑ ශුක්‍රාණුවට. මෙන්න මේ ප්‍රශ්න තියෙන කට්ටිය. මෙන්න මේ කට්ටියට ඉස්සර දැන් කන්වෙන්ෂන් ලයිෆ් ඉෆෙක්ට් වල ඩිම්බේ ළඟට ගිහිල්ලා ඔක දැම්ම කියලා ඒකට විදගෙන යන්න බෑ. මොකද ඒ විදින්න ඕන හැකියාව නැහැ. තරම ICSI සහ IMSI කියන ටෙක්නොලොජි එක ආවට පස්සේ දැන් මෙන්න මේ විශේෂයෙන් කාන්තාවන්ට වඩා පුරුෂයන්ට මෙන්න මේ දරුවෙක් හදා ගැනීම හැකියාව ගොඩක් වැඩි වෙලා තියෙනවා මෙන්න මේ ICSI සහ IMSI කියන තාක්ෂණය. ඒක ඇත්තටම මේ පුරුෂයන්ගේ පැත්තට තියෙන ලොකු සපෝට් එකක් මේ සිස්ටම් එකේ. අනිත් පැත්තෙන් දැන් පෙන්ලා තියෙන කාන්තාවන්ට වයස වැඩි වෙනවා. අවුරුදු 38 වැඩි වෙනවා. මේ ඩිම්බේ වටේ තියෙන පටලයක්. අපි කියන්නේ සෝන පිළිසුඩක් කියලා පටලයක්. සෝන කියලා පටලයක්. මේ පටලේ එන්නේ ඝනකම වැඩි වෙනවා. ඒතර පෙන්ලා තියෙනවා මේ ශුක්‍රාණුක් සරලව ආවා කියලා ශුක්‍රාණුවට මේ තනියෙන් එක විදගෙන යන්න හැකියාව බැරි වැඩි වෙන පුළුවන්. මොකද සෝන එකේ තික්නස් එක යම් ප්‍රමාණයක් මයික්‍රෝන් ගන්න. ඒකට වැඩුණාට පස්සේ විදගෙන යන්න බෑ තනියම කිසිසේත් වැඩි වෙන්නේ නැහැ. එතකොට කරන්නේ මේ මෙන්න මේ ටෙක්නොලොජි එකෙන් මේක විදලා දාන සරලවතර තමාගේ ඩිම්බ වලින් අවුරුදු 40 42 43 වෙනකන් ඉතර වෙනකන් තමාගේ ඩිම්බ වලින් ශුක්‍රාණුක් විදලා දාලා දරුවෙක් හදා ගැනීම හැකියාව මොකද ඉස්සර පෙන්වලා තියෙනවා. ඉස්සර අපි අවුරුදු 40ට වැඩි කාන්තාවක ඩිම්බ අරගෙන ඉවරලා කන්වෙන්ෂනල් ලයිෆ් එකක් කරාම අපි කියන්නේ ඩිම්බ 10ක් අරගෙන අපි ශුක්‍රාණු දැම්මම ওই 10න් එකක් දෙකක් විතර තමයි ෆර්ටිලයිස් වෙන එක එකතු වෙන්නේ. මොකද අනිත් ඒවා ඇතුළට ශුක්‍රාණු විදගෙන යෑමේ හැකියාව නැහැ. මොකද මේ ICSI තාක්ෂණය නිසා මේ 10න් 10 ඇතුළටම විදලා අපිට ඩිම්බේ හදත්තා. ඒක නිසා ෆර්ටිලයිසේෂන් ශුක්‍රාණු ඩිම්බ එකතු කිරීමේ හැකියාව ගොඩක් වැඩිලා. දැන් මේ ටෙක්නික්ස් හදලා තියෙන දැන් ඉස්සර මේ IVF ටෙක්නොලොජි සක්සස් රේට් එක 30යි. 40 ඔය ලෙවල් එකේ තිබ්බ. නමුත් දැන් ලෝකයේ මේක මේ තාක්ෂණය වැඩිපුර පාවිච්චි කරලා රිසර්ච් නිසා මේව දැන් 55 60 65 70 දක්වා දැන් වැඩි වෙගෙන විශේෂයෙන් කට්ටියගේ වයස බලපාන ඊට අමතර ටෙක්නොලොජි එක බලපානවා. ලැබ් එකේ තියෙන ෆැසිලිටිස් උත් බලපාන. ඒක ලැබ් එකේ කොච්චර කන්ඩිෂන්ස් ෆැසිලිටි එකක් තියෙනවද කියත් එක පාවිච්චි කරන ඉන්කියුබේටර් එකේ ඉඳන් පාවිච්චි කරන්නේ දැන් සමහර වෙලාවට සමහර patient අපි පාවිච්චි කරන ගෑස් එකේ ඉඳන් ට්‍රයි ගෑස්ද නයිට්‍රජන් විතරද යාත් පාවිච්චි. ඒ පාවිච්චි කරන ලැබ් එකේ පාවිච්චි කරන ෆිල්ටර්ස් දැන් සරලවකෝත් ලැබ් එක ඇතුළට අපි කියමු වොලටයිල් ගෑස්. ඒ කියන්නේ අපි කියමු කාර් එකකින් එන දුම කොටසක් කොහෙන් හරි ආවොත් මේ කල්ල ඔක්කොම මැරලා යනවා.
මේ කල්ල එච්චර සෙන්සිටිව්. ඒතරේ ලැබ්ස් ඇතුලේ වෙනම ස්පෙෂල් කන්ඩිෂන්ස් හදලා තියෙනවා. ඒතර මේ මේ ටෙක්නික්ස් වලදී විශේෂයෙන්ම ලැබ් කන්ඩිෂන් එක ඉතාම බලපානවා. මොකද මේ ඒක නිසා මේවට පාවිච්චි කරන ලැබ් වල බිත්ති උනත් විශේෂිතව බිත්ති. වෛද්‍යතුමනිය දැන් මේ දිනවල ඔබේ ආයතනයේ සේවාව ලබා ගන්න යන අයට මූලිමය වශයෙන් මම හිතන්නේ යම්කිසි සහනයක් ලබා දීලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් මතක් කරමු. ඔව් අපි දැන් ඉස්සර මං කියෝ වගේ අපි දැන් අතරමැදි කට්ටිය නැතුව කල්චර් මීඩියා සහ ඩ්‍රග්ස් ඩිරෙක්ට් ඉන්න ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා අපිට IVF cost එක ගොඩක් අඩු කරන්න පුළුවන් වෙනවා. ඒක නිසා දැන් ඉස්සර කට්ටියට IVF කම බය වෙනවා කරන්න ලොකු මුදලක් ඒ විදිහට. දැන් අපි IVF එක cost එක 104,000කට 5කට range කර ගියා. දැන් කැප්සියුල් බේබි කියන 104,000කට වගේ range 3,000කට ගියාලා තියෙනවා. එතකොට 10ක කල්ල හදපු කල්ලයක් තැම්පත් කරන ක්‍රමයක් කල්ල දෙකක් තැම්පත් කරන 104,000 සම්පූර්ණ වියදම සම්පූර්ණ කෝස්ට් එකද මුල් ඉස්සර ඔය ඔක්කොම 9,10,11 ගියපු ක්‍රම දැන් අපි දැන් මේ හැම ක්‍රමයක්ම කෝස්ට් එක අඩු කරලා පරිම අපිට පේෂන්ට්ට දෙන්න පුළුවන් සපෝට් එක දීලා තියෙන්නේ අපි දැන් කියන හැමෝටම මේ කරගන්න පුළුවන් මොකද අපි කැමති ගමේ ඉන්න ගොවියත් ඇවිල්ලා ඉස්සර දැන් ගමක දුෂ්කර කෙනෙක් ඉස්සර IVF කියුවම එක හිතන්නේ නැති මට්ටමනේ නෑ එහෙම නේද අපි හැම කෙනෙක්ටම දැන් තවිසාර පුළුවන් තව අපිට පුළුවන් දේවල් කරන් තව cost එක අඩු කරන්න තමයි බලන්නේ දැන් ටික cost එක දැන් ගොඩක් අඩු කරලා තියෙන ඊට අමතර දැන් අපේ ආයතනයෙන් කරලා තියෙන මම හිතන්නේ මම ඒක නම මම විසින් ඉන්ට්‍රඩියුස් කරපු ටෙක්නික් එක ඒ කියන්නේ හැම අපි consent එකේදී ගන්නවා දැන් ලෝකෙ ගොඩක් IVF center ගියාම ලෝකෙ ගොඩක් අපිට ගන්න වෙන ගොඩක් patient වෙන ගොඩක් මුණ දෙන දේ තමයි දැන් තමාගේ ඩිම්බ හදිසි හොඳ නැති වුණොත් අරගෙන හොඳ නැති වුණොත් ඒකේ නා ඒකට සල්ලි වේදම් කරා එතනින් එහාට මොකුත් නැහැ ඉන්ජෙක්ෂන් ගහුවා ප්‍රතිඵලයක් නැහැ මොකුත් තැම්පත් කරන තමාට ඩිම්බ එනවා කල්ල හැදෙන්නේ නැහැ develop වෙන්නේ නැහැ ඒතර ડોක්ටර් කියනවා sorry ඔයාගේ ඩිම්බ develop වුන්නේ නැහැ මට තැම්පත් කරන්න දෙයක් නැහැ ඔයාට කියලා ඒක නිසා අපේ ආයතනයේ මම දැන් ඕක මම කල්පනා කරගෙන ඉන්න තීරණය කරා දැන් මොකක් කරින් මේ එන කට්ටිය වියදම් කරන්නේ මම කොහොම හරි ගෙදර බබෙක් කරන්නේ මොකම ලොකු මම හැමදේසෙම මේක මානසික පීඩනයක නෙන්නේ. ඒතර මම අපේ ආයතනයේ හදලා තියෙන සිස්ටම් එක කෙනෙක් කැමති නැහැ. කන්සන්ට් ෆෝම් එක ඇතුලේ කන්සන්ට් එක දුන්නොත් ඒකේ තියෙනවා මගේ ඩිම්බ ආවේ නැත්තම් හෝ මගේ කල්ල ඩිවලොප් වුණේ නැත්තම් වර්ධනය වුණේ නැත්තම් මම කැමති අපේ ආයත විශ්ව ආයතනය මගින් ලබා දෙන දායක ඩිම්බයක් හෝ දායක කල්ලයක් නොමිලේ ලබා ගන්න. ඒක සරල වුණොත් ඒක වෙනම කෝස්ට් එකක් අය කරන්නේ නැහැ. දායක ඩිම්බ නොමිලේ ලබා දෙනවා. දායක ඒ සයිකල් වල යන කට්ටියට ඒකේ තමාගේ කල්ල හැදුන නැත්නම් හෝ තමාගේ ඩිම්බ මොකද ගොඩක් කට්ටිය අපි ගාවට එනවා. ඩොක්ටර් ගියා ඉන්ජෙක්ෂන් ගිහුවා මගේ ඩිම්බ හැදුන නැහැ මගේ කල්ල හැදුන නැහැ. ඒ වියදම් වුණා එච්චරයි වුණේ කියලා එනවා. දැන් ඒක අපිටත් හිතට දැන් අපි දන්න පේෂන් විදන් කළා අපිට හිතර අපිට පේෂන් අන්තිමට එන්ඩ් ඔෆ් ද ඩේ අපි කල්ලයක් තැම්පත් කළේ සක්සස් රේට් එක ගිහිල්ලා ඒක හරියන්නේ නැති වෙන්නේ නැති කරමු එන්ඩ් ඔෆ් ද ඩේ අපි යමක් පේෂන්ට් කරලා නැහැ එතකොට අපි ඒක නිසා ආයතනෙමකින් මම හදලා තියෙනවා එන හැම කෙනාටම කොහොම හරි මේක ට්‍රාන්ස් එක කරගන්න කෙනෙක්ගේ හැදුන් නැත්තම් කෙනෙක්ගේ ආව නැත්තම් සමහර අය එම්ටි ෆෝලිකල් ඉන්ජෙක්ෂන්ස් ගේවම ඔක්කොම ඩිම්බ පුස් එන්නේ නැහැ එතකොට එයා ඔක්කොම කරලා ලොකු බලාපොරොත්තුෙන් ගලලා කල්ලා ඒ කෙනෙක්ට පුළුවන් අවශ්‍ය නොමිලේ ආයතනෙමකින් දෙන අපි හදනවා කල්ලා වෙනම ගොඩක් වයස අඩු ඒ කාගෙත් මේ ඉතිරි වෙන කල්ල නෙවෙයි දෙන්නේ අවුරුදු 20-22 වයස අඩුවෙන් හදන කල්ල ගොඩක් අවුරුදු වයස අඩුවෙන් හදන කල්ල තියෙනවා ඕ වඩුව එක්කෙනෙක්ගේ ඩිම්බ අරගෙන එයාගේ හස්බන්ඩ්ගේ ශුක්‍රාණු දෙක නොමිලේ දීලා ශුක්‍රාණු එකතු කරලා තැන්පත් කරලා මේ ඉතින් මේක මම හිතන්නේ මේ නොමිලේ මෙන්න මේ වගේ කොහෙවත් මම ලෝකේ රටවල 10-15ක ගිහිල්ලා තියෙන මේ සම්බන්ධව ඉගෙන ගන්න ප්‍රැක්ටිස් කරලා තියෙන සෙන්ටර් කොහෙවත් නැහැ මම හිතන්නේ අපේ ඉතින් ලංකාවේ සමාජ තත්ත්වෙත් එක්ක අපිට මේ මදයක් හිතෙන්නේ නැති කරන්න ඒක ඒ වගේ ක්‍රම හදලා තියෙනවා කට්ටියට මේ කොහොම හරි කරගෙන යන්න මේ පිළිබඳව වගේම වෛද්‍යතුමාණන් මුණ ගැහෙනට දිනක් හා වේලාවක් වෙන් කර ගන්නට හැකියාවක් තියෙනවා ඔබට 077-1-862-117 කියන දුරකථන අංකයෙන් හෝ 077-2-914-526 කියන දුරකථන අංකය අමතුවත් ඒ වගේම ඔබට තියෙන ප්‍රශ්න ගැටළු යොමු කරන්නට අවස්ථාවක් තියෙනවා අපි සූදානම්ින් ඉන්නවා අපේ ප්‍රෝග්‍රෑම් එක තුලදී මේ ගැන කතා කරන්න වගේම ඔබට නිසි පිළිතුරු ලබා දෙන්න 393-6 කසගහවත්ත පාර උඩහමුල්ල නුගේගොඩකින් ලිපිනයට තමයි ඔබේ ගැටළු ඔබ යොමු කරන්නට ඕනේ. ඉතින් වෛද්‍යතුමනි මම හිතන්නේ ලබන සතියේදී අපි තවත් ක්‍රම හතරක් ගැන කතා බහ කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් එහෙමනම් ලබන සතියේදී ඉරිදා උදෑසන 10ට හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබේ නිවසින් සමාගෙන යනවා. සුබ දවසක් ඔබට.